අයිබෝන් හැමෝටම අදත් කතා කරන්න යන්නේ C++ වල arrays ගැන. ඉතින් C++ කියන්නේ primitive data types වගේම ටිකක් advanced complex data types තියෙන language එකක්. ඉතින් ඒකේ තියෙන එක data structure එකක් විදියට අපිට array එක හඳුන්වන්න පුළුවන්. ඉතින් array එකක් කියන්නේ මොකක් හරි data type එකක උදාහරණයක් විදියට integer වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් boolean වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් double වෙන්න පුළුවන් මේ වගේ ඕනම data type එකකට අදාළ වෙන data collection එකක් අපිට sequence එකක් විදිහට store කරන්න ඕන නම් අපිට පුළුවන් arrays පාවිච්චි කරන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට variables ඕන නම් define කරන්න පුළුවන් numbers 10ක් define කරනවා නම් අපිට පුළුවන් number 0 number 1 number 2 එහෙමත් නැත්නම් number 1 number 2 number 3 කියලා number 10 වෙනකන් අපිට අංක 10ක් ඕන නම් define කරගන්න පුළුවන් variables විදිහට වෙන වෙනම. හැබැයි අපිට arrays තියෙනකොට මේක මීට වඩා ගොඩක් ලීසි වෙනවා. එතකොට අපිට එන්නේ number කියන variable name එකත් එක්ක යම්කිසි index එකක්. ඉතින් මේක මොකක්ද කියන එක ඔයාලට දැන් අපි example එකත් එක්කම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මට මෙතන simple program එකක් තියෙනවා C++ වල basic structure එක. ඉතින් ඔයාලා C++ language එක දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා තේරුමක් නැහැ. ඔයාලට පුළුවන් අපි කලින් කරපු videos ටික බලන්න. ඉතින් මම මෙතන පාවිච්චි කරන්නේ Visual Studio Code. ඒ වගේම තමයි මට එහා පැත්තේ terminal එකක් තියෙනවා අපේ code එක run කරන්න. ඉතින් Visual Studio Code එකේ මම මේ විදිහට arrays කියලා ෆයිල් එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහට C++ ෆයිල් එකක් හදාගෙන තමයි මේ ටියුටෝරියල් එක ෆලෝ කරන්න තියෙන්නේ. ඉතින් C++ වල array එකක් ඩිෆයින් කරන්න හරිම සරල විදිහකට හිතන්න අපිට integer වලින් array එකක් ඩිෆයින් කරගන්න ඕන කියලා. ඒකට ඔයාලට පුළුවන් මුලින්ම data type එක දෙන්න integer නම් int කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ array එකට නමක් දෙන්න සාමාන්‍යයෙන් ආ variable එකක් ඩිෆයින් කරනවා වගේම. එතනින් අපිට පුළුවන් numbers කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා මේක array එකක් කියන එක ඩිෆයින් කරන්න. ඒකට ඔයා කරන්නේ මේ වගේ square brackets දෙකක් දාන එක. This square brackets the gather plan samana salapuna dealer, waterplum, oyage, array, initialize current curl brackets athole. Curl brackets atholo arpuna, eka decatuna, evagamedolaha, this hatlistuna, panas hatter, mevagi waterpula numbers, etana dima define current. Ema natang, waterplum, arega kadagana, manghadana favorite numbers killer, waterpula nikam, array may be define curla. ඇරයකට size එකක් දෙන්න. ඔයා උඩ step එකේදී මේක කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔයා දාන data අනුව තමයි array එක define වෙන්නේ. නමුත් ඒ කියන්නේ array එකේ size එක, ඒ කියන්නේ මෙතනට එන value එක. ඉතින් ඔයා මේ විදිහට define කරොත්, දෙවෙනි ක්‍රමයට define කරොත් ඔයාට සිද්ධ වෙනවා array එකට size එකක් මුලින්ම define කරන්න. උදාහරණයක් විදිහට 10 වගේ. මෙහෙම කරාම ඔයාට ඔයාගේ RAM එකේ data slots 10ක් වෙන් වෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් integer variables 10ක් store කරනවා නම් ඔයාට RAM එකේ labels 10ක් බලා ගන්න පුළුවන් number 0 number 1 කියලා ඔයා ඒ විදිහට නම් එක නම් කරේ ඔයාට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා array එකක් හැදුවාම වෙන්නේ RAM එකේ data slots ටික name වෙන්නේ යටම data slot එක fave numbers වල 0 කියන index එකෙන් define වෙනවා. එතනින් එහාට ඊට උඩට build up වෙන හැම data slot එකක්ම fave numbers වල 1 2 3 කියලා index එකක් ආකාරයෙන් තමයි define වෙන්නේ. ඉතින් arrays පාවිච්චි කරනකොට තියෙන වාසිය තමයි ඔයාට එක නමක් පාවිච්චි කරලා ඒ array එකේ තියෙන ඕනෑම index එකක අදාළ data වලට call කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ ක්‍රමයක්. ඔයා ලොකු data collection එකක් එක වැඩ කරනවා නම් උදාහරණයක් විදිහට ඔයා excel spreadsheet එකක වගේ වැඩ කරනවා නම් ඔයාට ලොකු data ප්‍රමාණයක් එක වැඩ ගන්න සිද්ධ වෙයි. ඉතින් එතනදී ඔයාට පුළුවන් spreadsheet එක process කරගන්න. ඔයාට පුළුවන් arrays පාවිච්චි කරලා ඒකේ තියෙන data arrays වලට pass කරගෙන එතනින් පස්සේ ඔයාගේ code එකේ වැඩ ටික කරන්න. ඉතින් මේවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තවත් හොඳම දෙයක් තමයි loops කියන්නේ. ඉතින් ඔයා loops ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් දැන් තියෙන වීඩියෝ එක ක්ලික් කරලා ඒකත් බලන්න. මොකද ඒකෙදි ගොඩක්ම වැදගත් වෙන විදිහට අපිට for loop, while loop වගේ දේවල් කතා කරලා තියෙනවා C++ වලින්. ඒ වගේම තමයි ඔයාට data types ගැන දැනගන්න ඕන නම් ඒකටත් අපි ගාව වීඩියෝ එකක් තියෙනවා. ඉතින් එහෙනම් ආයෙත් අපි arrays වලට එමු. දැන් අපි arrays දෙකක් define කරගෙන ඉවරයි. අපිට දැන් පුළුවන් අපේ array එකේ indexes වලට අදාළ ඉලක්කම් එහෙම නැත්නම් අදාළ data ටික assign කරගන්න. මම දැනට අපි numbers කියන array එක දැනටම define කරගෙන ඉවර හින්දා අපි fave numbers කියන එක define කරගමු. ඔයා array එකක මොකක් හරි value එකක් වෙනස් කරනවා නම්, ඒ කියන්නේ index එකකට අදාළ value එක. නැත්නම් data slot එකේ තියෙන data වෙනස් කරනවා නම්, ඔයාට පුළුවන් array එකේ නම type කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට square brackets දාලා square brackets ඇතුලේ ඔයාට වෙනස් කරන්න ඕනේ index එක දෙන්න. ඉතින් අපි array එකේ size එක 10 කියලා දැම්මොත් ඇත්තටම අපිට පටන් ගන්න ඉන්ඩෙක්ස් එක එන්නේ 0 වලින් ඒ වගේම තමයි ඉවර වෙන ඉන්ඩෙක්ස් එක එන්නේ 9 වලින්. එතකොට අපිට පුළුවන් පළවෙනි ඉන්ඩෙක්ස් එක නම් 0 කියලා. මේක දීලා අපිට ඕන පළවෙනි ඉන්ඩෙක්ස් එකට අපි කැමති ඉන්ටිජර් වැලියු එකක් දෙන්න. ඔයා මෙතන දාගත්ත data type එකට තමයි ඔයාගේ array එකේ තියෙන data ඔයාට දාන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙතනට 12 වගේ එකක් දීලා semicolon එකක් දීලා සාමාන්‍ය විදිහට line එක ඉවර කරන්න. Every time you are pulling or calling a sign curve value that when a strand Udarno Gideata or numbers kill type color up in method zero when index a then may one key and a value the happy numbers fuller zero key index a the value of Venus Karagamu visit at the quarter up them make a print Karagana balloon up it a coy with the pain a killer see out Kladala Saman with the make a print Karana. අපි මෙතන fav numbers වල 0 වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක print කරගමු. ඒ වගේම අපිට පුළුවන් numbers කියන array එකේ 0 වෙනි ඉන්ඩෙක්ස් එක print කරගන්න. දැන් අපි මේක save කරලා run කරලා බලමු. ඒතකොට පේනවා ඇති අපේ fav numbers වල බිඳු වෙනි ඉන්ඩෙක්ස් එක 12 විදියට අපේ numbers වල බිඳු වෙනි ඉන්ඩෙක්ස් එක 20 විදියටත් assign වෙලා තියෙනවා. ඔයාලට මම මේක තව දුරටත් ඕනනම් පෙන්නන්නම්. අපිට පුළුවන් මෙන්න මේ line එක මෙතනින් copy කරලා මෙතනට දාගන්න. ඒ කියන්නේ ඇත්තටම අපි numbers කියන array එකේ 0 වෙනි ඉන්ඩෙක්ස් එක වෙනස් කරන්න කල. එතකොට අපි මේක දැන් save කරලා run කරොත් එහෙම ඔයාලට පේනවා ඇති මුලින්ම එක print වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක. ඊට පස්සේ 12 print වෙනවා. ඒ කියන්නේ අපි මෙතනින් දීප value එක. ඊට පස්සේ අපි බිඳු වෙනි ඉන්ඩෙක්ස් එක update කරා. එතකොට අපිට 20 print වෙනවා. ඉතින් arrays වැඩ කරන්නේ ඔය විදිහට. ඉතින් මේ arrays කියන එකත් එක්ක ඔයාලට ගොඩක් වැඩ කරන්න පුළුවන්. arrays වල තව ලොකු methods තියෙනවා. ඉතින් අපි මේත් එක්කම බලාගමු කොහොමද මේක for loop එකක් එක්ක වැඩ කරන්න කියලා arrays වැඩ කරන්නේ කොහොමද කියලා. මම දැනට අපේ මේ එක array එකක් මකා ගන්න අපිට වැඩේ ටිකක් ලේසි වෙන්න. දැන් මම මේකේ නම වෙනස් කර ගන්නවා අපිට ටයිප් කර ගන්න ලේසි වෙන්න. right. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන for loop එකක් දාගන්න. for කියලා ටයිප් කළා ඔයාලට පුළුවන් tab එක press කරලා template එක දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන size t කියන එකට ඔයාගේ variable එකේ data type එක දෙන්න. දැන් මෙතන අපි කතා කරන්නේ array එකේ data type එක ගැන. මේ අපි කතා කරන්නේ for loop එකේ data type එක ගැන. ඉතින් ඒක නිසා තමයි මම කිව්වා ඔයාලා loops ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපේ index එක දෙන්න. මෙතන ඔයාට පුළුවන් ending index එක දෙන්න. මෙතන හැටියට නම් අපිට ඕන වෙන්නේ 0 සිට 9 දක්වා. right. දැන් අපේ for loop එක හරිය අපිට දැන් පුළුවන් අපේ code එක type කරගන්න. ඉතින් මම කරන්න යන්නේ අපේ මේ numbers කියන array එකට අදාළ කරන values ටික මම input කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් මෙතනදී user එකෙන් input ගන්න මේ values 10ටම. ඉතින් ඒකට අපිට පුළුවන් cin කියන command එක පාවිච්චි කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් numbers වල array එකේ i කියන index එක. ඉතින් අන්න ඒක තමයි ගොඩක්ම වැදගත් කොටස. ඒ තමයි ඔයා මෙතන pass කරොත් එහෙම අපි for loop එකේ පාවිච්චි කරන index එක අපි සාමාන්‍ය for loop එකක් වැඩ කරන හැටි දන්නවනේ. ඒකට අනුව මේ for loop එක iterate වෙන හැම අවස්ථාවකදීම මෙතන තියෙන index එක update වෙනවා. පළවෙනි සැරේ 0 විදියට, දෙවෙනි සැරේ 1 2 3 කියලා ගිහිල්ලා අවසානයේ 9 කියන index එකට එනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපේ numbers කියන array එක declare කරගන්න. ඒත් එක්කම අපිට ඕන නම් පුළුවන් අපි code එක ටිකක් එහෙම නැත්නම් අපේ output එක ටිකක් ලස්සන කරගන්න අපිට පුළුවන් enter number කියලා දෙන්න. මේ විදිහට ඊට පස්සේ අපි cin එකත් එක්ක අපි a for loop එකෙන් එළියේ අපිට පුළුවන් අපි a for loop එකම copy කරගමු වැඩේ ලේසි වෙන්න මේ විදිහට. දැන් අපිට පුළුවන් මෙතන තියෙන cin command එක අයින් කරලා මෙතනට අපිට පුළුවන් අපි මෙතන for loop එකට කලින් දාගමු පොඩි text එකක් numbers කියලා. ඊට පස්සේ අපි තව මේ විදිහට අපිට පුළුවන් පොඩි අපේ output එක ටික ලස්සන කරගන්න. right. ඊට පස්සේ අපි මෙතන C out එකක් කරමු. අපේ numbers කියන array එකේ index එක pass කරලා. ඉතින් මම හිතනවා මේ code එක ටිකක් straightforward හරිම ලේසි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි මුලින් සාමාන්‍ය විදිහට අපේ program එක පටන් ගන්න තියෙනවා. අපි array එක define කරලා තියෙනවා. for loop එකකින් අපි array එකට data input කරගන්නවා. ඉතින් for loop එකෙන් data input කරගන්නකොට අපිට array එකේ index එක වෙනුවට for loop එකේ index එක pass කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක පාස් කරාට පස්සේ අපිට array එක අප්ඩේට් කරගන්න පුළුවන් iteration හරහා. ඊට පස්සේ අපි තවත් iteration එකකින් අපේ array එකේ තියෙන numbers ටික එමෙතන numbers කියන array එකේ තියෙන data ටික අපි output කරගන්නවා. \n එක වැරදිලා new line correct එක. right. අපි මේක අයිත් run කරලා බලමු. 1 2 3 4 5 6 7 8 9. ඊළඟට වෙනදී numbers කියලා වැටලා මේ විදිහට 1 ඉඳන් 9 වෙනකන් අපි දීපු numbers ටික මේ විදිහට print කරලා තියෙනවා. This is the array for loop pack sambandha karala owadapula ekata data input karaganna e wagen thamai e array ekේ තියෙන දේවල් ටික ආපහු output කරගන්නත් පුළුවන්. ඉතින් අපි දැන් කතා කරේ 1-dimensional arrays ගැන. දැන් අපි කතා කරන්න යන්නේ 2-dimensional. එහෙම නැත්නම් n-dimensional arrays කියලා. ඉතින් n කියලා මම අදහස් කරේ මෙතන ඕනම dimension එකකට වඩා තියෙන dimensions ගණනකට අපිට මේක ගැලපෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් දැනට මේකේ තියෙන ඊළඟ step එක විදිහට 2-dimensional arrays ගැන කතා කරන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි එතනින් එහාට dimensions වලට යන්නේ නැහැ. ඒක ටිකක් complex වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් array එකක් පාවිච්චි කරන data simplify කරගන්න නිසා data complex කරගන්න නෙමෙයි. ඉතින් අපිට make it 2-dimensional swelling a hard game 3-dimensional arrays වගේ දේවල් වැඩි බලා ගන්න වෙන්නේ මොකද එතනදී අපිට data access කරද්දී ලොකු complexity එකක් බලා ගන්න සිද්ධ වෙන හින්දා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි කලින් array එකක් define කරනකොටත් data type එක දැම්මා. ඊට පස්සේ අපි array එකේ නම දෙනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් numbers කියලා දෙන්න. ඊට පස්සේ අපි array එකේ මේක array එකක් කියලා define කරන ගමන් මේකේ තියෙන elements ගන්න ලබා දෙන්න අපි මේ විදිහට square bracket එකක් පාවිච්චි කරා. ඉතින් දැන් මෙතනදී අපි 2-dimensional array එකක් කියලා කියන්නේ එක array එකක් ඇතුලේ තවත් array elements කීපයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ array elements ඇතුලේ data elements තියෙනවා. ඒක මම කිව්වට වැඩිය පැහැදිලි නැතිව තියෙන නමුත් ඔයාලට මේක මේ විදිහට example එකකට බලන්න පුළුවන්. ඉතින් මේ numbers කියන array එක ඇතුලේ මට ඕනේ තවත් arrays දෙකක්. කියන්නේ numbers කියන ලොකු array එක ඇතුලේ තව arrays දෙකක් තියෙනවා. ඉතින් ඒ හදන හැම array එකකටම array element එකකටම තවත් elements data elements ඇතුලේ තියෙනවා අපි හිතමු 5 ගානේ කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයා 2-dimensional array එකක් define කරන්නේ. ඔයාට ඕන නම් පුළුවන් අපි අර කලින් කරපු විදිහටම මෙතනදිම ඔයාගේ array එකේ තියෙන elements ටික define කරගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ලොකු array එකේ scope එක දාගන්න. ඒ කියන්නේ numbers කියන ලොකු array එක. අපි සාමාන්‍යයෙන් array එකක් හැදුවා වගේම scope එක දාගන්නවා. ඊට පස්සේ A numbers can look where I get to apicua arrays decactina kila. A numbers can array get to the body arrays decactina. Enang apita pulwang may look where I get in elements decac with theatre may theatre up a arrays deca and do no gun. Ethoka matakatiagana up with an arrays decac head water may arrays deca look where I get in elements. Ethoranwang or sideno, a decatrata made this comma darn. Then what pulong arhadagat devini arrays type again look where catholitian array elements valata data elements dagan etokota or pulong apimetan dagata may hammer podi array gatama tavat data elements pahaganiti nogila apidanta ekadekatuna hatra pahagila makata anitekata higher hata atta name da binduagila dagan. Right. Then what onan kuluang ඔයාගේ array එකේ තියෙන clarity එක කියන්නේ array එකේ තියෙන පැහැදිලිභාවය පොඩ්ඩක් වැඩි කරගන්න මේ විදිහට array එකේ තියෙන elements line by line mention කරගන්න. එතකොට ටිකක් මේක බලපු ගමන් තේරුම් ගන්න ලේසි. ඉතින් අපිට array එක ගැන මෙතනින් එහාට තව දුරටත් simplify කරලා කතා කරන්න පුළුවන්. ඒ තමයි ඔයාට array එකක් කියන එක හිතන්න පුළුවන් මෙන්න මේ වගේ table එකක් කියලා. ඉතින් මේ table එක ඔයාලට පේන වෙනති rows තියෙනවා වගේම columns තියෙනවා. එතකොට අපි මෙතන අපි array එකේ මුලින් දුන්න element array එකේ මුලින් දුන්න index එක අපි කියන්නේ මේ table එකේ rows කීයක් තියනවද කියන එක. ඒ වගේම තමයි අපි දෙවෙනියට දෙන value එකකින් කියන්නේ මේ table එකේ columns කීයක් තියනවද කියන එක. එතකොට මේ තියෙන්නේ අපේ table එකේ පළවෙනි row එක. ඒ කියන්නේ මෙන්න මේ පොඩි array එක. ඒ වගේම තමයි අපිට දෙවෙනි row එක මේ විදිහට බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ හැම row එකකටම අපි දීලා තියෙනවා columns. columns පහක් අපි සම්පූර්ණ ටේබල් එකේ දීලා තියෙනවා. එතකොට මේ තියෙන පළවෙනි row එකේ පළවෙනි column එකේ තියෙන data එක. මේ තියෙන පළවෙනි row එකේ දෙවෙනි column එක. මේ තියෙන පළවෙනි row එකේ තුන්වෙනි column එක. ඒ විදිහට මේ තියෙන්නේ දෙවෙනි row එකේ පස්වෙනි column එක. එතකොට දැන් ඔයාලට මේක තවදුරටත් පැහැදිලිව තේරෙනවා ඇති. අපිට ඕනෑම array එකක 2-dimensional array එකක තියෙන data එකක් අපිට indexes පාවිච්චි කරලා access කරනකොට සරලව හිතන්න තියෙන්නේ මේ array එක table එකක් විදිහට හිතලා ඒ table එකේ කීවෙනි slot එකේ තියෙන data ද අපිට ඕනේ කියන එක. ඉතින් හිතන්න ඔයාලට දැන් ඕනේ මෙන්න මෙතන තියෙන 3 කියන ඉලක්කම ගන්න. එතකොට මේ array එක ඔයාලට පුළුවන් හිතින්ම අවා ගන්න මම කලින් කිව්වා වගේ table එකක් විදියට දැනටමත් ඒක table එකක් විදියට තමයි අපි ඒක හසුරුවගෙන තියෙන්නේ. එතකොට මේ table එකේ මේ තියෙන්නේ පළවෙනි row එක. එතකොට මේ තියෙන්නේ දෙවෙනි row එක. හරිද? එතකොට මේ තියෙන පළවෙනි row එක මේ තියෙන දෙවෙනි row එක. එතකොට මේ තියෙන්නේ පළවෙනි row එක නම් ඒ පළවෙනි row එකේ තුන්වෙනියට තියෙන එක තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් arrays වල C++ වල නම් arrays වල indexing පටන් ගන්නෙ 0 ඉඳලා. එහෙනම් technically මේක ඇත්තටම පළවෙනි row එක නෙමෙයි බිඳුව වෙනි row එක. ඒ වගේම මේක දෙවෙනි row එක නෙමෙයි එක වෙනි row එක. එතකොට පළවෙනි කියන්නේ මොකද පළවෙනි කියන්නේ මුලින්ම තියනවා කියන එකනේ. right. එතකොට මේ තියෙන්නේ මේකේ තියෙන 0 වෙනි column එක, මේ තියෙන first column එක, second column එක, third column එක, fourth column එක. එතකොට අපිට columns පහක් බලා ගන්න පුළුවන්. ඒතරවට මේ 3 කියන ඉලක්කම නම් ගන්න ඕනේ. ඔයාලට කියන්න තියෙන්නේ සාමාන්‍ය විදියටම numbers කියලා type කරා. ඊට පස්සේ row එක දෙනවා. ඔයාලට ඕනේ මොන row එකද? 0 වෙනි row එකේ ඔයාලට පුළුවන් ඊළඟට column එක දෙන්න. column එක තමයි second column එක. ඒ කියන්නේ අතර මේක 0th column එක ඊට පස්සේ first column second column කියලා තමයි එන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ පළවෙනි row එකේ තියෙන තුන්වෙනි එලිමන්ට් එකට කෝල් කරන්න. දැන් අපි මේක print කරගෙන බලමු අපිට අවශ්‍ය කරන output එක එනවද කියන එක. ඔයාලට පුළුවන් මේක save කරලා මේක run කරගන්න. එතකොට ඔයාලට පේනවා ඇති අපිට අවශ්‍ය කරන විදිහට 3 print වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතනට 0 කියලා දැම්මොත් එහෙම අපිට එක print වෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති එක print වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනට අපි මොකක් දැම්මත් අපි මෙතන උදාහරණයක් විදිහට 4 වෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ අතන 5 වෙනි කොලම් එක ඒ වගේම තමයි දෙවෙනි රෝ ඉන්ඩෙක්ස් එක එහෙම නැත්නම් sorry පළවෙනි රෝ ඉන්ඩෙක්ස් එක එහෙම නැත්නම් දෙවෙනි කොලම් එක විදිහට ඩිෆයින් කරලා කෝල් කරන්න. එතකොට අපිට a බිඳුව කියන එක ඒ කියන්නේ අතන මෙන්න මෙතන තියෙන එලිමන්ට් එක. right. ඒත් ඔය විදිහට තමයි 2 dimensional arrays වැඩ කරන්නේ. මේක ඔයාලට පුළුවන් for loop එකක් පාවිච්චි කරලා මේකම අප්ඩේට් කරන්න. එතකොට ඔයාලට සිද්ධ වෙන එක ප්‍රධාන දෙයක් තමයි ඔයාලට for loop එක ඇතුලේ තවත් for loop එකක් පාවිච්චි කරන්න වෙනවා. අපි දෙක උදාහරණයකින් බලමු. අපි මෙතන 4 කියලා ටයිප් කරලා tab එක press කරගන්නවා. ඊට පස්සේ අපි data type එක දෙනවා. ඒ වගේම තමයි අපේ index එක දෙනවා. මෙතනදී අපි පාවිච්චි කරන්නේ i කුඩයි 2 කියලා. මොකද අපේ array එකේ starting index එක වෙන්නේ බිඳුව. ඒ කියන්නේ අපේ array එකේ පළවෙනි row එකේ index එක 0. ඒ වගේම තමයි දෙවෙනි row එකේ index එක 1. එතකොට අපිට මේකේ i කුඩයි 2 කියලා නම දාගන්න වෙන්නේ. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න අපි පළවෙනි for loop එකේ මෙතනට දාන්නේ අපේ මෙතනට එන්නේ default value එකක් විදිහට 0. ඊට පස්සේ මෙතනට එන්නේ අපේ තියෙන රෝස් ගාන තමයි මෙතනට එන්නේ රෝස් ගාන තමයි මෙතනට ඊට පස්සේ මෙතන කෝඩ් එක විදිහට දෙනවා තවත් for loop එකක්. ඒතර අපි මේකෙත් පාවිච්චි කරන int එකක්මයි. නමුත් මෙතන බලා ගන්න count එක විදිහට පාවිච්චි කරන්නේ මේකේ තියෙන columns ගාන. columns වල index එක නෙමෙයි columns ගාන. හැම වෙලාවෙම මෙතන 0 කියන value එක default value එක විදිහට මතක තියාගන්න. ඒතර දෙවෙනි for loop එකේ අපි columns ගාන දෙනවා 5යි කියලා. ඒ කියන්නේ ඇත්තම ඔයාලා බැලුවොත් මෙතන තියෙන 2 මෙතනට ඒවෙන් තමයි මෙතන තියෙන පහ මෙතනට තමයි අපි දාගෙන තියෙන්නේ. ඊට සුවට පුළුවන් සාමාන්‍ය විදියට මේ විදියට ඉන්ක්‍රිමන්ට් එක දාගන්න. ඉතින් හොඳට මතක තියාගන්න මෙතනට i පාවිච්චි කරන්න බෑ. ඔයාලට සිද්ධ වෙන එතනට j හරි මොකක් හරි වෙන අකුරක් පාවිච්චි කරන්න. මොකද මෙතන අපි කලින් i පාවිච්චි කරමින්ද ඔයාලා දන්නවා variable දෙකක් එකම නමින් තියෙන්න බෑ කියලා. ඉතින් ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා වෙනත් නමක් ඒකට පාවිච්චි කරන්න. ඉතින් මේක අකුරක්ම වෙන්න ඕනේ. අපි අකුරු පාවිච්චි කරන ඉතින් අකුර ටයිප් කරන එක ලේසියි ඉන්ඩෙක්ස් එකට නමක් ටයිප් කරනට වඩා. ඉතින් ඒක නිසා හරි දැන් අපි අපේ array එකත් එක්ක වැඩ කරමු for loop දෙක ඇතුලේ ඉඳගෙන numbers ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් අපි මෙතන පළවෙනි for loop එකෙන් define කරගත්තේ අපේ numbers කියන array එකේ තියෙන rows ගාන. එහෙම නැත්නම් මෙතන පළවෙනියට දුන්න අපි 2 කියලා දුන්න ගාන. එහෙනම් ඔයාලට පුළුවන් මෙතනට pass කරන්න i කියන value එක. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් columns ගානට j කියන value එක pass කරන්න. දැන් අපේ numbers වල i කියන ඉන්ඩෙක්ස් එකෙන් රෝස් වලටත් j කියන ඉන්ඩෙක්ස් එකෙන් කොලම්ස් වලටත් ඇක්සස් කරන්න පුළුවන්. දැන් අපි මේකේ තියෙන එලිමන්ට්ස් ටික පිළිවෙලින් print කරගන්න යන්නේ. ඒකට අපිට පුළුවන් සාමාන්‍ය විදිහට cout එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මම මෙතන අවසානයේ endl එකක් දාගන්නම් අපේ line එක ඉවර කරගන්න. දැන් අපි මේක run කරලා බලමු අපිට අවශ්‍ය කරන විදිහට වැඩ කරනවද කියලා. ඔයාලට පේන ඇති එකේ ඉඳලා බිඳුව දක්වා print වෙලා තියෙනවා. මොකද මුලින්ම මේගොල්ලෝ පළවෙනි row එකේ තියෙන ටික එකේ ඉඳන් 5 දක්වා මේ විදිහට print කරා. ඒක පළවෙනි iteration එක. පළවෙනි for loop එකේ පළවෙනි iteration එකෙන් තමයි උනේ. මෙතන මේක 0 වෙලා, ඒ කියන්නේ පළවෙනි row එක 0 වෙනි index එකේ තියෙන row එක පළවෙනි row එක ඒකේ අදාළ columns ටික මේ විදිහට print කරනවා. එතකොට අපිට ඒ columns වල තියෙන data ටික මේ විදිහට print වෙනවා. ඊළඟට අපි දෙවෙනි row එකට ගිහිල්ලා, කියන්නේ අතරම 1 කියන index එකට ගිහිල්ලා ඒකේ තියෙන ඊළඟ data පහ ඊළඟ columns පහට අදාළ data පහ print කරගෙන තියෙනවා. ඔය ක්‍රමයටම ඔයාලට පුළුවන් මේ array එකට data input කරගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේක තවත් C++ වල තියෙන libraries පාවිච්චි කරලා formatting කරලා table එකක් උනත් මේකෙන් code නගා ගන්න පුළුවන්. ඉතින් ඒක අද lesson එකේ පොඩ්ඩක් පිට තියෙන නිසා අපි ඒක ගැන අද කතා කරන්නේ නැහැ. ඉතින් දැන් අපි කතා කරේ 2-dimensional array elements ගැන. ඉතින් ඔයාලට මේක ඕනම අවස්ථාවක වෙනස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් array එකක තියෙන values වෙනස් කරානේ array එකේ index එක දීලා අලුතෙන් value එකක් assign කළා. ඒ ක්‍රමයටම ඔයාට පුළුවන් row එකේ number එකයි column එකේ number එකයි මෙතනට දීලා arrays වෙනස් array එකේ තියෙන data වෙනස් කරගන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඔයා මෙතනින් එහාට යනවා නම් ඔයාගේ data ටිකක් complex වෙනවා. ඒ කියන්නේ හරියට දැන් අපි පාවිච්චි කරේ 2-dimensional array එකක් කියන්නේ අපි ඒක හිතුවේ table එකක් විදිහටනේ. නමුත් ඔයගොල්ලෝ 3-dimensional වලට යනවා කියන්නේ ඔයා වැඩ කරන්නේ cube එකක් එක්ක. එහෙම නැත්නම් ගණකයක් එක්ක. එතකොට ගණකේ ගත්තොත් ඔයාට ඒකේ data slots ඇත්තටම ගොඩක් තියෙනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙතන table එකේ ගත්තොත් මේකේ ඇත්තටම තියෙන data 10යි. ඉතින් ඔයා මේකේ තව 3-dimensional වෙන්න තවත් එකක් පාවිච්චි කරොත් එහෙම උදාහරණයක් විදිහට ඔයා තවත් මෙතනට දාගත්තොත් එහෙම square bracket එකක් 2 කියලා. එතකොට ඒකෙන් කියවෙන්නේ ඔයාට මේ හදන cube එකේ height එක 2 වෙලා width එක 2 වෙලා length එක 5 වගේ ඒ විදිහට තමයි මේක හැදෙන්නේ කියන එක. අතන මෙතන හැදෙන්නේ cuboid. මම මෙතන technicality එක ගැන නෙමෙයි කතා කරන්නේ. අපි මෙතන නිකන් concept එක තමයි කතා කරන්නේ. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා මේ cube එකේ තියෙන elements වල access කරන එක ටිකක් complex වෙනවා. එතන ඉහට ගිහලා 4-dimensional වලට එහෙම ගියොත් එහෙම තව ටිකක් ඔයාගේ data complex වෙනවා. ඔයාලට data වල track එක තියාගන්න ටිකක් අමාරු වෙනවා. ඔයාලට data එකක් හොයාගන්න ගොඩක්ම අපහසු වෙනවා. ඉතින් ඒක නිසා මම recommend කරන්නේ පුළුවන් තරම් මේ 2-dimensional arrays පාවිච්චි කරන්න. ඉතින් බැරි මෙතනක් තිබ්බොත් එතනින් එහාට ගිහලා පාවිච්චි කරන වෙන අවස්ථා තියෙනවා. ඉතින් පුළුවන් තරම් ඔයාට ඔයාගේ data simplify කරගත්තොත් ඔයාගේ ගණනය කිරීම වගේම program එකේ ඉතුරු දේවල් කරගන්න ගොඩක් ලේසි වෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ lesson එකේ ඊළඟ section එකට. ඒ තමයි අපි arrays functions වලට pass කරන්නේ කොහොමද කියන. ඒ කියන්නේ array එකක් function එකක parameter එකක් විදියට pass කරන්නේ කොහොමද කියන. ඉතින් එහෙනම් ඔයාලට තේරෙනවා අපිට මුලින්ම අවශ්‍ය වෙනවා අලුත් function එකක්. අපි මේක දාගමු integer කියන function type එකෙන් data type එකෙන්. ඊට පස්සේ අපි මේකට නමක් දෙමු. අපි දැනට මේක අපේ array එකේ තියෙන elements ටික print කරන්න පාවිච්චි කරමු. integer int print කියලා අපිට පුළුවන් අපේ function එක define කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට function එකේ scope එක define කරගන්න. දැන් අපි main එකට ගිහලා අපේ array එක define කරගන්නයි යන්නේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයගේ array එක define කරගන්න. අපි සාමාන්‍ය විදිහට int numbers කියලා අපි කලින් array එකම define කරගමු. මෙතනදී මම පාවිච්චි කරන්නේ එක dimension එකක් තියෙන one dimensional array එකක්. මොකද මට මෙතන complex කරගන්න ඕනේ නැහැ. lesson එක අපි පුළුවන් තරම් simple link කරා යමු. මේ කරන දේ ඔයාලට ඕනම array එකකට සම්බන්ධ වෙන කියන ඔයාලට ඕනම array එකක් එක මේක කරගන්න පුළුවන්. ඉතින් අපි array එකේ numbers වල දෙමු elements ටිකක්. ඉතින් මේකේ මම දෙන්නම් 12 23 34 45 56 කියලා elements පහක්. ඊට පස්සේ අපි මේ විදිහට semicolon එකකින් අපේ array එක ඉවර කරගන්නවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ function එකේ parameters විදිහට. ඉතින් ඔයා functions and parameters ගැන දන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් දැන් screen එකේ තියෙන video එක බලන්න. ඒකේ බැලුවේ නැත්නම් අතරම ඔයාලට අද වීඩියෝ එකේ මේ සෙක්ෂන් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක බලන්න කියලා මම highly recommend කරනවා. මොකද එතනදී අපි functions ගැන ගොඩක් දේවල් වගේම functions වල parameters පාවිච්චි කරනවා. ඒවා ඒස parameters පාවිච්චි කරලා කොහොමද අපි සාමාන්‍යයෙන් කරන්න අපහසු දේවල් ටිකක් ලේසි කරගන්නේ. ඒ වගේ දේවල් අපි කතා කරලා තියෙනවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එක අවසන්ලත් ඔයාලට බලන්න පුළුවන්. මම ඒකට screen එකේ දාන්නම් card එක. ඉතින් හරි අපි එහෙනම් අපව අපේ lesson එකට එමු. ඉතින් මෙතන ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ parameter එක විදිහට integer. ඒ කියන්නේ ඔයා දැන් මෙතන pass කරන්න යන integer array එකක් ඉඳලා ඔයාලට සිද්ධ වෙනවා මෙතනටත් int කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් array එකට නමක් දෙන්න. මම මෙතනදී දෙන්නම් n කියලා. මොකද මෙතන අපි pass කරන එකට numbers කියලා දාගන්නත් මුලයි කිසිම වැරද්දක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට process කරගන්න ටිකක් අමාරු. ඒ කියන්නේ අපිට දේවල් මෙතන complexity එක වැඩි වෙනවා. අපි ඒතර තේරුම් ගන්න අමාරු වෙනවා. ඒක නිසා අපි මෙතනට n කියලා දෙමු. දැන් ඔයා නිකම්ම මේ විදිහට int n කියලා දැම්මොත් ඒකෙන් කියවෙන්නේ ඔයා මෙතන පාස් කරන්නේ ඇත්තටම එක variable එකක් කියන එක. ඒ කියන්නේ integer කියන type එකෙන් මොකක් හරි එක variable එකක් තමයි පාස් කරන්නේ. හැබැයි ඔයා මෙතන square brackets දාගත්තොත් ඒකෙන් කියවෙන්නේ ඔයා මෙතන පාස් කරන්නේ මොකක් හරි array එකක් කියන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න මේ print function එක ඇතුළේ ඉඳගෙන ඔයාගේ array එක print කරගන්න. ඉතින් අපි for loop එකක් පාවිච්චි කරන්නේ. size එක අපි දෙනවා මෙතන data type එක විතර int දීලා මෙතන අපි දෙනවා අපි පාවිච්චි කරන්න යන array එකේ size එක. ඒ කියන්නේ මෙතන හැටියෙන් නම් අපිට තියෙන්නේ elements 5ක array එකක් numbers කියන array එක. ඉතින් අපි මෙතනදී count එක විදිහට 5 කියලා දෙමු. ඊට පස්සේ අපි මෙතන code එක විදිහට පාවිච්චි කරමු. cout අපි array එකේ i කියන index එක print කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි end l එකක් දාගමු. දැන් අපි main function එකෙන් print කියන function එක call කරමු. ඒකට බලමු print කියලා type කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේගොල්ලෝ අපේ argument එක විදිහට integer array එකක් ඉල්ලනවා. ඉතින් අතතර මෙතන තුවා සාමාන්‍යයෙන් ඔයාලා type කරන්න තියෙන්නේ ඔයාගේ data type variable එකේ නම pass කරන්න යන variable එකේ නම pass මෙතන type කරන්න. එතකොට වෙන්නේ ඇත්තටම මේ array එකේ point එක තමයි මෙතනට යන්නේ. ඒ කියන්නේ අපි කිව්වා array එකක් කියන්නේ යටම මෙතන stack එකක් වගේ ගත්තාම stack එකේ යටම index එකක් දීලා එතනින් පස්සේ උඩට build up වෙලා එන data structure එකක් කියලා sequence එකක් කියලා. ඒතර යටම තියෙන්නේ variable එකක්. එතකොට ඒ variable එකට අනිවාර්යෙන් point එකක් තියෙන. ඒක pointers කියන දන්න තමයි කරත් ඔයාලා වීඩියෝ එකක් ගේන්න. pointers කියන්නේ සරලව කිව්වොත් මේ අදාළ variable එකේ memory location එක. එතකොට අපි තුමු මේක තියෙන්නේ අපේ memory එකේ යම්කිසි index එකක මෙන්න මේ වගේ. ඉතින් එතකොට ඒ index එක අපිට පුළුවන් අපේ print කියන function එකට pass කරන්න. එතකොට print කියන function එකෙන් මේ index එක අරගෙන එයාට array එකක් විදිහට සලකලා array එකේ උඩට build up කරගන්නවා. දැන් මේක run කරලා බලමු කොහොමද අපේ වැඩේ වෙන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා ඇති ගානට ඊටම නිවැරදි විදියට අපේ array එකේ තියෙන elements ටික print වෙලා තියෙනවා 12 ඉඳන් 56 දක්වා. මම කැමතියි මේ code එකට පුංචි modification එකක් කරන්න. ඒ තමයි හිතන්න අපි ඇත්තටම මෙතන print කියන function එක හදනකොට අපි දන්නේ නැහැ අපේ මේ print කියන function එකේ තියෙන array එකේ size එක. ඇත්තටම මේක දැන් අපි දැනගත්තට මෙතනදී අපිට එන array එක data 5ක elements 5ක ඒ කියන්නේ size එක 5 වෙච්ච array එකක් එනවා කියලා. නමුත් අපි සමහර අවස්ථා තියෙන්න පුළුවන් අපි අතරම දන්නේ නැහැ මොන જાතියේ array එකක්ද එන්නේ කියලා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මෙතනට තවත් පැරාමීටර් එකක් දාගන්න integer වලින් ඔයාට පුළුවන් තවත් පැරාමීටර් එකක් දාන්න size වගේ නමක් එක. ඉතින් මේකේ මම කියන්නේ අපි pass කරන array එකේ size එක අපි මෙතනින් define කරලා යවන්න ඕනේ අපේ function එකට. ඒ වගේම තමයි ඔයාට මෙතන අපි array එකේ limit එක විදිහට for loop එකේ limit එක විදිහට පාවිච්චි කරපු තැනට ඔයාට පුළුවන් size කියන වචනේ පාවිච්චි කරන්න. එතකොට ඔයා මෙතනට pass කරන value එක මෙතනට pass වෙලා ඔයාට ඔයාගේ array එකේ කිසිම error එකක් නැතුව කරන්න පුළුවන්. ඉතින් අපි මේක දැනට මේක නැතුව පාවිච්චි කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙතනට දැනට 6 වගේ දෙමු. එතකොට බලමු අපිට මොන වගේ ප්‍රශ්නයකටද මුහුණ දෙන්න වෙන්නේ කියලා. ඉතින් ඔයාට පේන හැටි මේ කොහොමවත් නැති 3 කියලා ඉලක්කමක් print වෙලා තියෙනවා. ඒක ඇත්තටම හේතුව තමයි මම කිව්වා ඔයගොල්ලන්ට අපි function එකට array එකක් pass කරද්දී ඒක pass කරන්නේ point එකක් විදියට. ඒ වන් නැත්තම් අපේ array එක පටන් ගන්න තියෙන memory location එකේ නමත් එක්ක. එතකොට ඒ කියන්නේ මොකක් හරි hex code එකක් විදියට. ඒක අපි function එකට call වුණාට පස්සේ අපි for loop එකෙන් කියනවා මේ n කියලා අපි pass කරේ ඇත්තටම point එකක්නේ. එතකොට මේ memory location එකට I කියන value එක විදිහට අපි බිංදුව දෙනවා. ඒ කියන්නේ A memory location එක. ඊට පස්සේ I කියන එක එක වුණාම A memory location එකට එකක් එකතු වුණාම එන value එක එනවා. එතකොට අපිට array එකේ දෙවෙනි value එක ගන්න පුළුවන්. මේ විදිහට අපි 6 වෙනි එහෙම නැත්නම් 5 කියන index එක මෙතනට pass කරාම අපේ array එකට ඇත්තටම අවසාන index එක විදිහට අපි හඳුනගෙන තියෙන 4 කියන ඉලක්කම. එතකොට 4 කියන index එකෙන් එළියට ගියා කියන්නේ අපේ array එක ඉවරයි. දැන් අපි පිවිසෙන්නේ වෙනත්ම data location එකකට. එතකොට අපි මෙතන තියෙන point එකට තවත් data points 5ක් එකතු කරගත්තාම අපිට එන්නේ වෙනත් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක තියෙන data ටිකක්. ඉතින් අපිට මෙතනදී 3 කියලා ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා. මේක මොකක් හරි වෙන ප්‍රෝග්‍රෑම් එකක තියෙන store වෙච්ච data එකක්. ඉතින් මේ සමහරට මේක වෙනස් වෙන්න පුළුවන්. සමහරට මීට වඩා දිග එකක් එන්න පුළුවන්. මොකක් හරි text එකක් නම් output වෙන්න තියෙන හැකියාව අඩුයි. මොකද මෙතන integer එකක් පාවිච්චි කරලා තියෙන නිසා. ඉතින් කොහොම හරි මෙතන සිද්ධිය තමයි ඔයා මෙතනට limit එක වැරදිට දාගත්තොත් ඒකෙන් කියවෙන්නේ ඔයා වෙනත් කට්ටියගේ memory වලට access කරනවා කියන එක. ඉතින් මේක මෙතනදී ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හිතන්න ඔයාට මෙතන දීලා තියෙන ප්‍රමාණයට වඩා ලොකු array එකක් pass වුණොත් එහෙම ඇත්තටම ඔයාට ඒ array එකේ තියෙන data ඔක්කොම access කරන්න බෑ. උදාහරණ විදිහට මෙතනට i කුඩයි 4 කියලා දාගත්තොත් අපිට 56 print වෙන්න බෑ. ඒක ඔයාලට පේන ඇති 45ට එනකම් print වෙනවා. නමුත් 56 print වෙන්නේ නැහැ. මොකද 56 තමයි 4 වෙනි index එකේ තියෙන්නේ. ඉතින් අපි මෙතන හතරට වඩා පොඩි කියන අවසන් ඉන්ඩෙක්ස් එක විදිහට සලකලා තියෙන තුන්වෙනි ඉන්ඩෙක්ස් එක. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් අපිට පුළුවන් අර කලින් කරා වගේ මෙතනට අලුත් පැරාමීටර් එකක් පාස් කරන්න int size කියලා. ඊට පස්සේ මෙතනටත් ඔයාලට පුළුවන් ඒකම පාවිච්චි කරන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් මෙතනින් කෝල් කරද්දී ඔයගේ function sorry array එකේ size එක pass කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට comma එකක් දීලා ඊළඟ parameter එක විදිහට size එක pass කරන්න. මෙතන හැටියට අපේ array එකේ size එක උනේ 5ක්. අපේ array එකේ තියෙන data 5යි. හරිද? ඉතින් ඔයාලට තවත් මේකේ array කියන library එක වගේ දාගෙන ඔයාලට ඕනනම් පුළුවන් මේ array එකේ size එක පාවිච්චිකල කියන්නේ function එකකින් array එකේ size එක මැනලා ඒක මෙතනට pass කරන්න. ඉතින් ඒව ටිකක් complex. ඒව ගැන අපි දැන් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඕන පොඩ්ඩක් ඒක ගැන research කරන්න. අපි research කරන papers description එකේ links දාන්න. හරි. දැන් අපි මේක run කරලා බලමු. දැන් අපි මේක කියන්නේ අපේ print කියන function එක numbers කියන array එකත් ඒ වගේ තමයි මෙන්න මේ value එක. කියන්නේ අපේ array එකේ තියෙන data ප්‍රමාණය මේ විදිහට pass කරලා තියෙනවා. එතකොට අපිට ඒක size විදිහට capture කරගෙන මෙතනට ඒක pass කරලා අපේ array එක තමත් සාර්ථක විදිහට print කරගන්න පුළුවන්. ඉතින් අපි කරලා බලමු. ඊට පස්සේ නැති ගානට 59 නැවතිලා තියෙන අපි size කියලා boundary එක check කරන variable එක දාගත්ත නිසා. Alright. දැන් අපි ආවිලා ඉන්නේ අපේ අද video එකේ අද lesson එකේ අවසාන section එකට. මෙතනදී අපි කතා කරන්නේ කොහොමද function එකකින් array එකක් return කරන්න කියලා. ඒ කියන්නේ අපි කලින් කතා කරා, ඒ කියන්නේ චුට්ටක් ඉස්සෙල්ලා කතා කරේ කලින් වීඩියෝ එකේ නෙමෙයි. දැන් චුට්ටක් ඉස්සෙල්ලා කතා කරා කොහොමද ෆන්ක්ෂන් එකකට array එකක් පාස් කරන්න පැරාමීටර් එකක් විදියට. දැන් අපි කතා කරන්න යන්නේ එහෙම ෆන්ක්ෂන් එකකින් කොහොමද array එකක් රිටර්න් කරගන්නේ? නැත්නම් අපේ මේන් ෆන්ක්ෂන් එකට ආපහු array එකක් කොහොමද රිටර්න් කරගන්නේ කියලා. ඉතින් අපි බලමු මොකද්ද මම මේ කියන්නේ කියලා. ඉතින් ඒක බලන්න නම් අපිට පළවෙනියටම සිද්ධ වෙනවා මේ විදියට ෆන්ක්ෂන් එකක් හදාගන්න. මම දැනට integer ෆන්ක්ෂන් එකක් හදාගන්න නම්ස් කියලා. ඉතින් numbers ටික තමයි මම මොකක් කරේ numbers ටිකක් තමයි මෙතින් return කරන්න යන්නේ. ඔයාලට මම කලින් කිව්වා අපිට function එකකට array එකක් pass කරන්න බෑ parameter එකක් විදියට. මොකද array එකක් කියන්නේ අපේ memory එකේ තියෙන data chunk එකක්. එහෙම නැත්නම් data stack එකක්, sequence එකක්. ඉතින් මේ මුළු stack එකම අපිට මේක pass කරන්න බෑ. ඒ වෙනුවට අපි කරන්නේ අපි array එකේ point එක. එහෙම නැත්නම් array එක memory එකේ පටන් ගන්න කොතනින්ද කියන එකේ ඉන්ඩෙක්ස් එක පාස් කරනවා. ඒ ඉන්ඩෙක්ස් එක පාස් කරාට පස්සේ ඔයාට පුළුවන් මොකක් හරි ගණිත කර්මයක් හරි for loop එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා එකින් එක ඉන්ක්‍රිමෙන්ට් කර කර ඔයාට array එකේ තියෙන data ටික එළියට ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි කලින් array එකක් පාස් කරේ function එකට. ඉතින් ඒ ක්‍රමෙම තමයි අපි function එකකින් array එකක් return කරන්නත් හදන්නේ. එතකොට මතක තියාගන්න අපි මෙතනදී return කරන්න යන්නේ array එකක්වත් නිකම්ම variable එකක්වත් නෙමෙයි. කියන්නේ integer variable එකක්වත් නෙමෙයි. අපි මෙතන return කරන්න යන්නේ pointer variable එක. එහෙනම් integer pointer variable එක. එතකොට ඔයාලට සිද්ධ වෙනවා මෙතන int කියලා දාගත්තම එකෙන් කියවෙනවා නිකම්ම integer variable එක return කරනවා කියන එක. නමුත් ඔයා මෙතනට star එකක් දාගත්තොත් int කියන එකට පස්සේ ඒකෙන් කියවෙන්නේ ඔයා return කරන්න යන්නේ pointer එකක්. integer pointer එකක්. integer value එකක් store කරන යම්කිසි memory location එකක් තමයි ඔයා function එකෙන් return කරන්න යන්නේ. ඉතින් pointers ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙය comment එකක් දාන්න. මම අනිවාර්යෙන් කොහොමත් ඒකට වීඩියෝ එකක් හදන්න තමයි හිතන්නේ. මොකද ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි pointers කියන්නේ මොනවද? මේක මෙච්චර බය වෙන දෙයක්ද කියන එක. නෑ, ඇත්තටම බය වෙන දෙයක් නෙමෙයි. මේක ඉතාමත් සරල concept එකක්. මේකේ තියෙන concepts ටික මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් ගොඩක් දෙනෙක් pointers ගැන videos හදලා තියෙනවා, මම දැකලා තියෙනවා කීපයක්. නමුත් ඒකෙදි ඔයගොල්ලෝ හරියට මොකද්ද මේ කියන එක උගන්වන්නේ නැහැ. ටිකක් මේක ඔයගොල්ලෝ හිතාගන්න අමාරු විදිහට complex කරලා එයාලට තේරෙන්නේ නැති විදිහට තමයි උගන්වන්නේ. ඉතින් බලමු මේක පුළුවන් තරම් සරලව ඉගෙන ගන්න pointers කියන කතාව. ඉතින් අපි එහෙනම් දැන් අපව වැඩේට බහිමු. දැන් මම හදන්නේ මේ අපි හදාගත්ත nums කියන කියන්නේ numbers කියන function එකේ array එකක් හදාගන්න. මම integer කියන type එකෙන් array එකක් හදාගන්න. integer numbers. එතකොට අපේ numbers කියලා මම integer array එකක් හදාගන්න. මෙන්න මේ විදිහට මේකට තියෙනවා elements 3ක්. මම මෙතනදී ලොකු ප්‍රමාණයක් දාලා නැත්තේ අපිට මෙතන demonstration එකක් විතරයිනේ. ඒක නිසා දැන් මම හදන්නේ for loop එකක ආධාරයෙන් මේ array එකට values assign කරගන්න user ගේ input හරහා. ඉතින් අපි මෙතන දාගමු අපේ index එක අදාළ data ටික. ඊට පස්සේ අපිට උන for loop එක මේ විදිහට හදාගන්න. දැන් මම මෙතනින් c in එකක් කරගන්නවා අපේ numbers කියන array එකේ i වෙනි index එක. ඒ කියන්නේ හැම iteration එකකදීම අපි numbers වල i කියන index එක update කරගන්න. පළවෙනි සැරේ 0 1 2 කියලා අපි numbers කියන array එක හදා ගන්නවා. අවසානයේ මට ඕනේ අපේ array එක return කරන්න අපේ main function එකට. එහෙම නැත්නම් කවුද මේ function එක call කරේ? එයාට අප value එකක් විදියට මේක return කරන්න. ඉතින් අපිට පුළුවන් return කියලා type කරලා අපේ array එකේ නම දෙන්න. ඉතින් මම numbers කියලා දෙන්නම්. ඉතින් numbers කියලා දුන්නාම array එකක් නෙමෙයි පාස් වෙන්නේ array එකේ memory location එක තමයි පාස් වෙන්නේ. දැන් අපි main function එකට ගිහිල්ලා බලමු කොහොමද මේ value එක ගන්න කියලා. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා මේ memory location එක store කරගන්න තවත් point එකක් හදාගන්න. හරිද? ඉතින් බය වෙන්න දෙයක් නෑ මම කරන විදිහට කරන්න මේක. ඔයා ඉදිරියට පුරුදු වෙද්දි මේක ඔයාට හරියයි. ඉතින් කරන දේ කරන්න කවුරුත් කැමති නැහැ නේද? අලුත් දෙයක් ගන්න කැමති කමන්නේ. ඔයාලට pointers ගැන දැනගන්න ඉස්සරහ වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේනවා. ඉතින් ඒ නිසා බය නැතුව ඉන්න. ඉතින් int කියලා type කළාට බලන්න star එකක් type කරලා ඔයාගේ point එක නම් කරන්න. මම එතෙන්දී p අකුර පාවිච්චි කරනවා. මොකද අපි සාමාන්‍යයෙන් p තමයි පාවිච්චි කරන්නේ point එකකට. ඉතින් ඒක විතරයි නම් point එකකට තියෙන්නේ. හරිද? දැන් මම මේක සමාන කරගන්නවා අපේ මෙතන තියෙන function එකට. ඒ කියන්නේ මම නම්ස් කියන එකට සමාන කරගන්නවා. ඉතින් ඔයාට දැන් මේක ගොඩක්ම obvious කියලා. මොකද අපි සාමාන්‍යයෙන් return කරනකොට හිතන්න අපිට නිකන් integer function එකක් තියෙනවා. ඒකෙන් එන return value එක අපි save කරගන්නේ integer variable එක. නමුත් අපිට මෙතන තියෙන integer pointer function එකක්. හරිද? එතකොට integer pointer function එකක් save කරගන්න නම් ඔයාට සිදුන integer pointer variable එකක් හදාගන්න. ඉතින් ওই විදිහට assign කරගත්තට පස්සේ ඔයාට පුළුවන් අරවා ගත්ත අලුත් පොයින්ට් එකත් එක්ක වැඩ කරන්න. ඉතින් ඔයාලට පුළුවන් C out එකක් දාගන්න. මෙන්න මේ විදිහට P කියලා දීලා මේක print කරගන්න. ඉතින් දැන් බලමු මේක print කරාම මොකද්ද වෙන්නේ කියන එක ඇත්තටම right. අපි දැන් මේක print කරගෙන බලමු. ඉතින් ඔයාලට පේනවාද අපිට පුංචි warning එකක් ඇත්තටම පොඩි error එකක් ඇවිල්ලා දෙනවා. මෙතනදී ඔයාලට සිද්ධ වෙනවා අපි මෙතන int කියලා පාවිච්චි කරපු ඉස්සරහින් static කියලා පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා static කියන keyword එක පාවිච්චි කරාම වෙන ඉතමත් සරල දෙයක්. ඒ තමයි ඔයා int numbers කියලා හදාගත්ත මේ array එක ඔයාගේ program එක මුලින් ඉඳලා අගට run වෙන තාක්ම මේ array එක ඔයාගේ memory එකේ store වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන හදන function එක ඇත්තටම ඉවර වෙනකොට මේ array එක නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ array එක විනාශ වෙලා යනවා. එතකොට මේ array එක විනාශ වෙලා යන එක බලන්න අපිට පුළුවන් මේ program එක ඉවර වෙනකම්ම අපිට මේ array එක memory එකේ store කරලා තියාගන්න පුළුවන් මේ static කියන keyword එක පාවිච්චි කළා. මේක ගොඩක් දේවල් වලදී අපිට වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට variables ඒක තමයි classes එක හැම වැඩ කරද්දී අපි static කියන keyword එක පාවිච්චි කරනවා. ඉතින් ඒක සරලව කිව්වොත් ඒකෙන් වෙන්නේ ඔයා මේ program එක ඉවර වෙනකම්ම ඔයාට යම්කිසි variable එකක් computer එකේ memory එකේ store කරලා තියාගන්න පුළුවන්. දැන් අපි මේක run කරලා බලමු කොයි වගේද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට prompt එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම එන්න ඕනේ මොකද අපි මෙතන cin එකක් කරා. ඉතින් අපි මෙතන සාමාන්‍ය විදිහට අපේ numbers ටික දෙමු. මම මෙතන 10, ඒක තමයි 22, ඒක තමයි 13 කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති ටිකක් අමුතු විදිය දෙයක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි මම අර කියපු memory location එක. ඒ කියන්නේ මෙයා return කරන්නේ numbers කියන array එකේ memory location එකනේ. ඒ කියන්නේ point එක. memory location එක තමයි point එකක් කියන්නේ. එතකොට ඒ memory location එක තමයි අපි return කරේ. ඒ return කරපු memory location එක එමත් ඒ point එක අපි p වලට සමාන කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි මේ විදිහට ඒ memory location එක print කරන්න කියලා තියෙනවා. එතකොට print වෙච්ච memory location එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තට මේ ගත්ත point එකකට එහෙම නැත්නම් මේ memory location එකට අපිට පුළුවන් array එකක් විදිහට treat කරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේක ඉස්සරහින් සාමාන්‍යයෙන් අපි array එක කරන විදිහටම මොකක් කරේ index එකක් pass කරන්න. එතකොට මේකෙන් කියවෙන්නේ අපිට මේ array එකේ 0 වෙන එහෙම නැත්නම් මේ memory location එකට අදාළව තියෙන data එක පෙන්වන්න කියන එක. අපි මෙතන 1 කියලා පාවිච්චි කරොත් ඒකෙන් කියවෙන්නේ මේ memory location එකට එකක් එකතු කරන්න. ඒ කියන්නේ ඊට උඩින් තියෙන slot එකට ගිහිල්ලා ඒකේ තියෙන data ටික print කරන්න කියන එක. ඉතින් අපි ඒක බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට ආයෙත් prompt එකක් ඉල්ලනවා. මම 12 23 34 කියලා type කරනවා. ඔයාලට පේන තේ 12 print වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේක වෙනත් index එකකට මාරු කරමු. එක වගේ ඊටස්සේ අපි රන් කරලා බලුවොත් එහෙම prompt එකක් එනවා 12 23 34. ඉතින් 23 print වෙලා තියෙනවා. ඒ වෙනතන අපි අවසාන index විදිහට 2 pass කරොත් 34. ඊට වඩා බෑ ඇති 34 මේ විදිහට print වෙලා තියෙනවා. ඒ වෙනතන මෙතන 3 pass කරොත් අපේ ඇත්තටම අපේ array එකේ නැති දෙයක් තමයි මෙතනින් ගන්න යන්නේ. අපේ array එකේ තියෙන elements 3යිනේ. නමුත් අපි 4 වෙනි element එක තමයි කතා කරන්න යන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනකොටත් මේක assume කරලා ඇති මොකක්ද දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ නැති 0 කියලා අවිල්ල තිනවා. මොකද ඇත්තටම අපේ එතනින් එහාට array එක ඉවරයි. එතනින් පස්සේ තියෙන මොකක් හරි වෙනත් data එකක්. ඉතින් ඒක නිසා එතන සමහර data එකක් නැත්තම් මෙයා return කරන්නේ 0. ඉතින් ওই විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් arrays කියන්නේ ගොඩක්ම වැදගත් එකක්. ඒක තමයි අද ටිකක් දිග වීඩියෝ එකකින් අපි arrays ගැන සියලුම දේවල් ටික කතා කරේ. අපි කතා කරා සාමාන්‍ය simple arrays ගැන, ඊට පස්සේ multi dimensional arrays ගැන, ඊට පස්සේ array එකක් කොහොමද functions වලට pass කරන්නේ, එහෙම තමයි function එකකින් return කරන්නේ කියන එක. ඉතින් arrays එක පොඩ්ඩක් සෙල්ලම් කරලා බලන්න. මම හැමදාම කියනවා කි ඔය ඉගෙන ගන්න දේත් එක සෙල්ලම් කරලා බලන්න. අලුත් දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. අලුත් දෙයක් හොයාගත්තොත් අනිවාර්යයෙන් පළවෙනි comment එකක් දාන්න. එහෙම තමයි ඔයාලට මේක ගැන තිබ්බ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අලුත් වීඩියෝ request කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මම අර ගේප් වීඩියෝස් ටික ඕන නම් ඔයාලට පුළුවන් පල්ලයක් comment section එකේ එක කතා කරන්න. ඒකම තමයි අද වීඩියෝ එකට මොකක් හරි දෙයක් add වෙන්න ඕන මගේ මොකක් හරි වැරද්දක් වුණා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ඒ දේත් clarify කරන්න පල්ලලා තියෙන comment section එකේ. ඉතින් මේ ටික හොඳයි කියලා හිතනවා නම් like කරන්න, අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන් එක්ක share කරන්න. arrays ගැන තියෙන complexity එක නැත්තම් මේ තියෙන ignorance එක අපි නැති කරලා දාලා arrays ගැන හොඳට දන්න සමාජයක් කොට නැගගමු. ඒක ඇත්තටම මේතනදි ගැලපෙන කතාවක් නෙමෙයි මේ නේද. සමාජයකට arrays දැනගන්න අවශ්‍යතාවයක් නැහැ නේද? කමන්නේ. අපි programmers ලා විදියට අපිට arrays ගැන ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඒක ගැන සම්පූර්ණ දේවල් ටික දැනගන්න ඔයාට යාළුවෙක්ට උදව් කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තමයි තාමත් subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. මොකද ඉස්සරහටම pointers ගැන ඒ වගේම තමයි මේ වගේ තවත් ගොඩක් වැදගත් videos ගේනවා. මේ වෙනකොටත් අපි මේ දේවල් ගොඩක් වෙලාට implement කරන දේවල් ගැන අපි කතා කරලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් ඒවටත් පල්ලෙහා description එකේ තියෙන links click කරලා ඒ playlist ටික බලන්න. ඉතින් එතනදී අපි මේ ඉගෙන ගන්න හැම concept එකක්ම වගේ implement කරන්න හැටි කතා කරනවා. ඒක ගොඩක්ම වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වෙනතම මේ වීඩියෝ එක request කරා මට personally අපේ page එකට message එකක් දාපු කෙනෙක් හිටියා. ඉතින් එයාටත් ගොඩක් thank you. මේ වීඩියෝ එක request කරාට මතක් කරාට. ඒ වෙන තමයි අපි එයාගේ ඊළඟ request එක තවත් වීඩියෝ එකකින් බලනවා. ඒක ඔයගොල්ලන්ට ළඟදී දැනගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අද වීඩියෝ එකට මෙච්චරයි. ඉතින් ඔයාට පුළුවන් අපේ වෙබ්සයිට් එකට යන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අපේ Instagram එකේ follow කරන්න. වගේම පුළුවන් ඔයාට අපේ Facebook page එක like කරන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ශ්‍රී ලංකාවේ programming ශ්‍රී ලංකා කියන programmers ලාගේ group එකට join වෙන්න. ඉතින් එතනදී ඔයාට ඔයාගේ ප්‍රශ්න කතා කරන්න වගේම අලුත් කට්ටිය අඳුන ගන්න හොඳ chance එකක් හම්බ වෙයි. ඉතින් අයත් කියන අපේ Instagram එකේ follow කරන්න. ඔයාලට programming lessons වගේ දේවල් එතනදී බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එක අපි නවත්තමු. ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එතකොට ඔයගොල්ලන්ට සුබ දවසක්. මතක ඇතුව අද ඉගෙන ගත්ත දේත් එක පොඩ්ඩක් සෙලම් කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ.